ඉන්ට්‍රිගිටි අයිකන් සුපිරිපත් ප්‍රනාමය 2023 ඒ සඳහා නිර්දේශ ලැබූ නම් 12ක ඒ පිරිසක් මෙම BMICH එකේ මෙම ලෝටස් සම්මන්ත්‍රණ ශාලාවට උත්සවයට පැමිණියා. නමුත් එතනින් සුපිරිපත් දෙන්නේ 5 දිනකටයි. කොහොමද සුපිරිපත් දීම සම්බන්ධයෙන් නිර්ණායක අපි දැන්නෝනේ දැන් මොනවද කියලා? සුපිරිපත් ප්‍රණාමය කියන්නේ ඇත්තටම රාජ්‍ය සේවයේ කටයුතු කරන තමන්ගේ රාජකාරී පරිශ්‍රයෙන් ඔබටත් ගිහිල්ලා ඒ විෂයපතෙන් ඔබටත් ගිහිල්ලා තමන්ගේ වැඩ කටයුතු වලින් ඔබට ගිහිල්ලා ජනතාවට සේවයක් කරන්න යොමු වෙච්ච රාජ්‍ය සේවකීන්ට ප්‍රණාම පුද කිරීමක් තමයි කරන්නේ. අපි ඒක අවංකත්වයේ අභිෂේකය කියලා කියනවා. ඇත්තටම අපේ රටේ රාජ්‍ය සේවය ගැන තියෙන අදහස ආකල්පය බැලුවොත් ඔක්කොමලා හොරු රැලක් ඔක්කොම කරන්නේ කිසිම වැඩක් නැති වැඩක් රාජ්‍ය සේවයක් කරන්නේ නැහැ එහෙම කියලා අදහසක් ආකල්පයක් තියෙන ඉතින් ඒක වෙනස් කරන්න අපි රාජ්‍ය සේවය තුලින් අපි හොයා ගියා හොඳින් තමන්ගේ කටයුතු කරන අය තමන්ගේ කිව්වා වගේ හොඳින් නෙවෙයි එතනින් එහාට ගිහිල්ලා ඔබට ගිහිල්ලා තමන්ගේ වැඩ කටයුතු කරන අයව අපි හොයාගෙන ගිහිල්ලා ඔවුන්ට සම්මාන ලබා දීමක් තමයි මෙතනදී කරන්නේ. ඒක අපි දන්නවා රාජ්‍ය සේවයේ නියැලෙනකොට ගොඩක් අයට අපේ රටේ අල්ලස දූෂණය කියන එක මුල් බැසගෙන ගිය ව්‍යාප්ත වෙච්ච රටක් නිසා ඇත්තටම මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. අල්ලසට දූෂණයට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒ දේවල් වලට පිටුපාලා තමන්ගේ රාජ්‍ය සේවය කරපු අයට තමයි මේ සම්මාන උළෙලේදී සම්මාන ලබා දෙන්නේ. ඔව්. ඒ වගේම විශේෂයෙන් මෙහෙම සඳහන් කළොත් මේ රාජ්‍ය සේවය කියන්නේ මේ හරිම බැරෑරු මොකද මේ දේශපාලඥයෝ ඊට වඩා පාදලයි සිංහලෙන් කිව්වොත්. ඒ කියන්නේ දේශපාලඥයෝ අමුම ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ගොඩක් කරප්ෂන් වලට මුල් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේශපාලඥයෝ යටනේ ඊට පල්ලෙහැන්න නිලධාරි මණ්ඩලයේ ඉන්නේ. ඉතින් නිලධාරි මණ්ඩලයට වැඩ කරන්න බෑ. මොකද එකග නොවුනොත් උහුන් අයින් කරනවා. දැන් අපිට මතකයි සිල් රෙදි නඩුවක් තිබුණා. ඔබතුමින් මතකයි ඇති. සිල් රෙදි නඩුවේ හොඳ දේ මම දන්න කෙනෙක් හොඳ අවංක කෙනෙක්. නමුත් එයාටත් ඒක අස්සම් කරන්න උනා. අස්සම් කරන නිසා උන් හිරේ ගියා. ඉතින් මේ වගේ මහා බරපතල කරුණු තියෙනවා. මොකද ඔහු එකග වෙන්න වෙන ඔහුගේ මර බලය තියෙනවා. මුදල් බලය තියෙනවා. ඒවට යට වෙන්න වෙනවා. ඒ නිසා මේ කරන කාර්ය මම ඉතාමත් ගරු කරන ට්‍රාන්ස්පරන්ට් ඉන්ටර්නැෂනල් මේකෙන් වෙන්නේ මෙහෙම කවදාවත් කවුරුත් ලංකාවේ කරන්නේ නැහැ නේ මේක කරන්නේ නැති නිසා ඇත්තටම මේක අපි අගය කරනවා. ඒ වගේ මේක ලෝක රටවලත් වෙනව නේද? ඔව් ලෝකේ නේපාලයේ වගේ වෙනත් රටවල් වලත් මේක සිද්ධ වෙනවා. ලංකාවේ තමයි ට්‍රාන්ස්පරන්ට් ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය මේක මේ වසර පහක් තිස්සේ දැන් කරගෙන යන්නේ. ඔබ අර ඉස්සලා සඳහන් කරපු දෙයට මේ දේශපාලනඥයින්ටම අපි වික් කළා ඇඟිල දික් කළා හැමතිස්සම මේ විසඳුමක් හොයන්න බෑ. මොකද මේ සම්මාන වලින් අපි පෙන්වන්නේ මේ තියෙන සන්දර්භය ඇතුලේ වුණ දේශපාලනීකරණය වෙච්ච රාජ්‍ය සේවයක් තියෙන සන්දර්භය ඇතුලේ වුණ ඒකට පිටුපාලා ඒ දේශපාලනීකරණයට පිටුපාලා සහ තමන්ගේ වැඩ කටයුතු හරියට කරපුවා. ඉතින් ඔබ සඳහන් කරපු නඩුවේදී පවා ඒකට විරුද්ධ වෙන්න අවස්ථාවක් තියෙන තිබුණා. මොකද අපිට ඒකට සම්බන්ධයක් තිබුණා. ඉතින් ඇත්තටම අර විරුද්ධ වුණා නම් නැහැ. ඒ විලාවේ ඔබ මෙතිලිට මතක ඇති රාජපක්ෂලා හිටියේ ලොකු බීච් එකක හරි බයක් තිබුණා. අතුරුදහන් කිරීම තිබුණා ඒ කාලේ. මිනි මෙරුම් තිබුණා, සුදු වෑන් සංස්කෘතියක් තිබුණා. ඉබිනි දවන්ත සංස්කෘතියක් හමු වෙ උහුන්ට විරුද්ධ වෙන්න බෑ ඇත්තටම. අමාරුයි. අමාරුයි කියන එක මම පිළිගන්නවා. හැබැයි බෑ කියන්න බෑනේ. බෑ කියන්න බෑ අමාරුයි කියන පිළිගන්න. ඒකට හොඳ කොන්දක් තියෙන්න ඕන. දැන් හොඳ කොන්දක් තියෙන හැට තමයි මේ සම්මාන වලින් දෙන්නේ. සම්මානය ලබා දෙන්න. ඔව් එහෙනම් කොහොමද සුදි? කොහොමද සුදි?